මෙතන කතාව නෙමේ වැඩට බර වෙලා කතා කරන එක. මොකෝ සමහරලාකට වැඩි අර වලන් හෝදන එක කරන්න බිඳින්නේ. ඉතින් මේ අමාරු තත්ත්වය තුළ ඒත් ඇත්ත ඇත්තාකාරයට ඉදිරියට ගෙනියන එක ජනතාව මේක බල්ලා තියෙන දේශපාල පොරොන්දු සහ නිකන් කෙටි කාලේ වාසි ගන්න එක නොවේ කරන්න කියලා. අන්න ඒ නිසා ඒක තුල ගමන් කිරීමක් තමයි මේ අවස්ථාවේ කරන්නේ. ඉතින් හැම පක්ෂෙම කටස්කරුව එකතු වෙනවා කියන එක තමයි මට සතුටින් කියන්නේ. මේකට මූලික හේතු වෙලා තියෙන අනිත් පක්ෂවල ආරවුල්ද? අද එක්සත් ජාතික පක්ෂයේ ගැටුවක් මේ තියෙනවා. ආරවුල්ට වැඩිය ඒගොල්ලෝගේ යථාර්ථය ඒගොල්ලෝ යමක් කියලා කඩලා දෙකට කඩලා කරපු පක්ෂ ටික එතනට ගියාම ඒ කෑල්ලවත් රැක ගන්න බැහැ කියලා දැන් ඒගොල්ලෝ කතා කරනවා. ඒක තමයි මම හිතන්නේ වැඩිම දේ. මොකෝ දැන් නැත් බලය නැති අවස්ථාවක ඕන දෙයක් කියන්න පුළුවන්නේ. නමුත් එතන යම් දෙයක් ලබා ගත්තට පසුව ඒක හසුරන ආකාරය බලාගෙන කියන්න යකෝ මේක මේම නම් තව මොනවද කියන්න තියෙන්නේ කියලා. අන්න ඒකෙන් තමයි වැඩිම තියෙන්නේ. දැන් සජි ප්‍රේමදාස මහතා නම් කියන්නේ මේ රජය මේ වෙන විදිහ කරන්නේ ජනතාව පෙළා දමමින් ජනතාව හිසරේපත් කිරීම ඔවුන්ට සුබ සාධනයක් ඇති කරන්නේ නැහැ කියලා. ඒතකොට මේ චෝදනාවට ඔහු කියන මං ජනාධිපති වූ විට මේ සියලු දෙනාට සුබ සාධනය යාපෘති ඇති කරනවා ජනතාවට බඩගින්න ඉන්න දෙන්නේ නැහැ. ඇත්තද මේ කතා? ඔය කියන කතාවට වැඩිය අපි දැන් 2015 ගෙවල් හතරන අපි සල්ලි දුන්නා. කොච්චර ගෙවල් හදලා තියෙනවද කියලා එකෙන් බලන්න පුළන්නේ. ඒ කට්ටියගේ උත්තර ලබා ගන්න පුළුවන්. අපි මුදල් වෙන් කරා ගෙවල් හදන්න තියෙනවා. ඉතින් ඔය යම් දේවල් කියනට වැඩිය කරලා ඔප්පු කරන එක තමයි ලේසිව. ඉතින් මං හිතන විදිහට සුරංගනා ලෝකෙට ගෙනියන්න පුළුවන්. බෑ ගෙනියන වල ප්‍රාග්යෝවිය යුතුයිනේ. ඒ කොහෙන්ද සල්ලි එන්නේ? හැම එකම නිකන් දෙනවා. කොහෙන්ද මේක තියෙන්නේ? ඒ නිසා තමයි මේ රට මේ වගේ බංකොලොත් තත්වයකට පත් වෙලා තියෙන්නේ. අද ප්‍රශ්න කරන්නේ ජනතාව. ඒක අවුරුදු 76ක් බලා බොරුද විරුද කළා තියෙන්නේ. ඔව් අපේ වැඩි බහුතර දේශපාලනය විරු කරන්නේ. අන්න ඒ නිසා තමයි මේ හැම දෙනාටම වෘත්තිමය පදනම කරන්න පුළුවන් කට්ටියත් එක බුරුසුවකේ හැම එක්කෙනාම දූෂණ ලක් කරනවා කියන ඒ ලේසිම දේවල් ලෝකනේ. ඊට පස්සේ අනිත් ඒවා ගහනවා. අන්තිමට වැඩක් කරන්න පුළුවන් කට්ටියට අවස්ථාවක් ඇතිවන්නේ නැති එක තමයි තියෙන්නේ. ඇත්තම ජනාධිපතිවරයා ජනාධිපති සටනට ඇත්තම සටනක් දෙන්න කවුද ඉන්නේ? මං හිතන්නේ එතුමටමයි අභියෝගය කරන්න තියෙන්නේ. තකවුරුත් නැහැ. ඇත්ත තත්ත්වය ඒකයි. මොකෝ ජනතාව තුළ මං කිව්වා වගේ හැම දිනම අද දේශපාලඥයෝ එපා වෙලා තියෙනවා. ඉතින් ඒ එපා වෙලා තියෙන තත්ත්වයක ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. ඒකෙන් යම් විදියක ඉදිරියට ගෙනියන්න පුළුවන් අභියෝගයක් බාරගත්ත පුද්ගලෙක් එක්කෙනා ඉන්නේ. මොනා කයිවාරු ගැහුවත් අන්තිමට අභියෝගෙ තිබ්බ වෙලාවේ එක්කෙනෙක් ඉදිරිපත් වුණා. වැඩේ වුණා. දැන් මාස 24 ඉස්සෙල්ලා ඔබ සීල දෙනවා දන්නවා ඇතිනේ. ගෑස් පෝලිං එක පැත්ත, කිරි පෝලිං අනිත් පැත්තක, ස්විච් එක දැම්මම ලයිට් නෑ, ඩොලර් ටික නෑ, අන්තිමට ඒ පොහොර ටික නෑ. ඒ ඔක්කොමට උත්තර මාස 6-7කින් ජනාධිපති වික්‍රමසිංහ පත් වුණාට පස්සේ කරගෙන ගියා. ඉතින් මේ ඉස්සල තිබ්බ එක නැති වුණේ ඩොලර් වෙනම මැවුන්නේ නෑ. ඒ තිබ්බ එක ඉදිරියට ගියා. රාම මේ තොර වැඩ කරන සේවක පිරිස එම පිරිසමයි. ඒක තුනේ කළමනාකරණය සහ ඒ යම් මුතිය වෘත්තිමය පදනම තියෙන එක තමයි දිරනවා.